ආයුබෝවන් මම මානෙල් ගමගේ මගේ YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මං හිතනවා මෙතෙක් කරගෙන ආ වැඩසටහන ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා උනා කියලා ඉතින් මං කැමතියි ඒ ගැන දැනගන්න ඔබෙන් කැමති නම් like එකක් දාන්න comment එකක් දාන්න ප්‍රයෝජනවත් උනා කියලා කියන්න ඔබ කරපු නිර්මාණ මගේ page එකේ හෝ group එකේ දාන්න ඒ දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන් page එකට සහ group එකට මම link එක දාන්නම් description box එකේ එතකොට මගේ පොත් සහ classes ගැන මම WhatsApp number එක දාන්නම් ඒකට message එකක් දාන්න call කරන්න එපා තේරෙන්නෙම නැති දෙයක් තියෙනවා නම් කතා කළ යුතුම දෙයක් තියෙනවා නම් පොඩ හවස් වෙලා කතා කරන්න message එකකින් ඔක්කොම දැනගන්න පුළුවන් මොකද එතකොට මට free වෙලාවෙදී තමයි මම message වලට උත්තර දාන්නේ නැත්නම් මම class කරන වෙලාවක මේ video කරන වෙලාවක call ආවම අර අමාරුයි කරගන්න දැන් මේ තියෙන්නේ අද අපි මහගන්න යන මල මේක වර්ණ කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක මල් මේ වර්ණ කිහිපයක් වගේ පේන්නේ මේක multicolor නූල. ඉතින් අපි බලමු මේ ලස්සන මල අපි මහගන්නේ කොහොමද කියලා. මේක ඕගලන්ට නොඑක් දේවල් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඇඳුම්, ඇඳරේදී, මේසරේදී නොඑක් දේවල් අලංකාර කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. අද පාඩමට අවශ්‍ය දේවල් බලමු මෙතන අපිට යම්කිසි රෙද්දක් මම අද පොඩි silk රෙද්දක් ගත්තේ this is a silk fabric but you can use any kind of fabric ඉතින් අපිට linen හෝ වෙනත් රෙද්දක් ගන්නත් පුළුවන් ඉතින් තව කපු කැරලි නූල් මම මෙතන රෝස පාට සහ රෝස දම් තියෙන multicolor නූලක් තියෙනවා සහ කොළ පාටක් සහ ඉදි කටුවක්. ඉතින් රාමෝ අත්‍යවශ්‍යයිනේ මම හැමදාම කියනවනේ රාමෝ ඕනෙමයි කියලා. ඉතින් රාමෝ ඉදි කටුව නූල් සහ රෙද්දක්. මේ ටික තමයි අපේ නිර්මාණය සඳහා අවශ්‍ය වෙන්නේ. දැන් අපි මොකක් හරි පියනක් වගේ දෙයක් යම්කිසි රවුන්ඩ් දෙයක් භාවිත කරලා මෙහෙම රවුමක් ඇඳ ගන්නවා. ඒක ඇතුලේ තව කුඩා රවුන්ඩ් දෙකක්. දැන් අපි මේ මලක්නේ කරන්නේ. ඉතින් මලේ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට තමයි අපි මේ රවුම ඇඳගන්නේ. හැබැයි ඕනවට වඩා විශාලයට ගන්න එපා. දැන් ඊළඟට මේක අපි මෙහෙම හරි මැදින් පොඩ්ඩක් මෙහෙම මැද මාක් කරගමු. මැදින් රේඛාවක් අඳිනවා. මේ දන්නවනේ මං හැමදාම කියනවනේ පෑන පාවිච්චි කරන්න බෑ රෙද්දක් මත හැම තිස්සෙම පැන්සලක් පාවිච්චි කරන්න ඒකත් දැන් මං ටිකක් හරි තදට ඇඳලා ඕගලන්ට පේන්න ඕනේ නිසා පුළුවන් තරම් හරීම ලාවට තමයි ඇඳ ගන්න ඕනේ වගේ බොහොම ලාවට අඳින්න ඊළඟට ඊළඟට මෙතනත් මාක් කරගන්නවා මේකත් මාක් කරගන්නවා ඊට පස්සේ මේක රූලර් එක තියලා ඇඳ ගන්නවා දැන් මම සිල්ක් රෙද්දක් ගත්තේ අර ඕන රෙද්දක පුළුවන් කියන එක පෙන්වන්න ඇත්තටම කපු රෙද්දක වඩා පහසුයි මහුන් ඉගෙන ගන්න කාලේ සිල්ක් රෙදි ගන්න එපා කපු රෙද්දක් ගන්න මම අර ඕන එකක පුළුවන් කියන එක පෙන්වීම සඳහා තමයි මේ රෙද්ද ගත්තේ. දැන් මෙතන අපි රවුන්ඩ් තුනක් තියෙනවා මේක කොටස් 8කට බෙදාගෙන තියෙනවා. ඊළඟට මම අර තනි වර්ණය තනි රෝස වර්ණය මෙතන නූල 4 පැට 4 strands. ඊළඟට මෙතන උඩම රේඛාවෙන් පිටතර ගන්නවා එක මේකෙන් භාගයක් විතර තියලා මුළු එකම එන්නේ නැහැ භාගයක් වගේ තියලා ඔහොම ගහනවා ඊළඟට මේක මේ ඇතුලේ බ්‍රවුමේ ගන්නවා මේක පොඩ්ඩක් උඩට අර අර ගෑවේ අනික් රේඛාවේ ගෑවෙන්න අවශ්‍ය නැහැ ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් ඔහම මහා
දැන් ඔය විදියට මේ රේඛා අටේම මහ ගන්නවා. දැන් මේ ඉරි සියල්ලම මහගෙන තියෙන්නේ මේ අවසාන ඉර. මෙහුවා. දැන් අපි ඊළඟට මොකද්ද කරන්න කියලා බලමු. මේකෙදි මම පාවිච්චි කරනවා මේ multicolor නූල. මේක ඉතින් කැමති වර්ණයක් ගන්න පුළුවන්. මේකේ 6 පටම ගන්නවා. දැන් මේකේ මම මෙන්න මෙතනින් අර පල්ලෙහා ඉරේ පැත්තකින් පිටතට ගත්තා. මෙහෙම ඉදි කටුව අරක ඇතුලෙන් යවනවා. රෙද්දට වදින්නේ නැහැ. ඊළඟට මේක ඇතුලෙන් යනවා. ඔය වගේ. නැවත මේක ඇතුලෙන්. ඉතින් මේව හරි ලේසි මැහුම් හැබැයි අර ඒක මේ පිළිවෙල අඳුනාගෙන කරන්න ඕනේ. නැවත මෙතනින්. ඉතින් embroidery කලාව ඇත්තටම හරීම මේ පුදුම මානසික මේ සුවයක් ගෙන දෙන දෙයක්. ඉතින් මේ වගේ දැන් මේ හරීම කරදරෙන්නේ හැමෝම ඉන්නේ. ඉතින් මේ වගේ කාලෙක හුඟක් අය හරියට කම්ප්ලේන් කරනවා අයියෝ ගෙදර ඉන්න බෑ මෙහෙමයි කියලා. නමුත් දැන් මේ වගේ දෙයක් කරොත් දැන් ඕගොල්ලන්ට මේක නොමිලේ ලැබෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් මේ වීඩියෝ එක බලලා හරියට ඉගෙන ගන්න. එතකොට ඕගොල්ලන්ට හොඳ ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්. හරි දැන් අපි මෙතන තුනක් ගිය තව එකක් යමු. හරි දැන් අපි මෙහෙම රවුම් හතරක් ගියා. දැන් මේක මෙතනින් අපි අටට දානවා. දැන් අපි එක පෙත්තක් මහගෙන අවසානයි. දැන් ඊළඟට නැවත ඊළඟ පෙත්ත අපි මෙතනින් ගන්නවා. අර විදිහමයි. මේක ඇතුලෙන් යනවා. ඔය වගේ. ඉතින් ඔයගලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, විශේෂයෙන්ම share කරන්න. මොකද එතකොට තව කීප දෙනෙකුට මේක බලන්න අවස්ථාව ලැබෙනවා, තව කීප දෙනෙකුට මේක ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මගේ රෙදිපින්තාරු පාඩම් මාලාවත් බොහොම ජනප්‍රියයි. ඒ වගේම මේ හෑන්ඩ් embroidery සහ බ්‍රසීලියනුත් හරිම ජනප්‍රියයි. මොකද හුඟක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. මම බොහොම හිමීන් කියලා දෙන්නේ. ඉතින් ඕන කෙනෙකුට වටහා ගන්න පුළුවන් විදිහට. හතරක් දැම්ම. දැන් මේ ආකාරයට ඔක්කොම පෙති ටික මහන්නයි තියෙන්නේ. මෙතනත් අපි අටට දාමු. දැන් අපි මෙතනින් නැවත ගමු. දැන් මේ ඉගෙන ගන්න මේවා ඉගෙන ගන්න මේ මැහුම් රෙදිපින්තාරු ඔක්කොම ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය නම් මේ වීඩියෝ එක මුල ඉඳලා හිමීම් බලන්න. ඉතාම හිමීම් බලන්න. මොකද නැත්තම් අර කලබලයට බාගෙට බලලා කරන්න අමාරුයි. මොකද මම ඇත්තට මේ හිමීම් කරන්නෙත් එතකොට මේක ඕන කෙනෙකුට බලලා තේරුම් ගන්න පුළුවන් නිසා. ඉතින් අනිත් එක මම මෙහෙම කැමරාවට මෙහෙම අල්ලගෙනම කරන්නේත් ඒකයි. එතකොට ඕගලන්ට මේක හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමේ මේක හිමීන් වීඩියෝ එක මුල සිට අග දක්වා බලන්න, නැවත බලමින් කරන්න. ඒක තමයි ඉගෙන ගන්න තියෙන
හොඳම ක්‍රමය. ඉතින් ඕගලන්ට කැමති නම් මගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මම කරන මේ සියලුම දේවල් සඳහා ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ඒ කියන්නේ රෙදි පින්තාරු, ෆැබ්‍රික් පේන්ටින්, embroidery, Brazilian embroidery, hand embroidery, ඔය වගේ ඒ සියලුම ක්‍රෝල් embroidery ඔය ඔක්කොටම වෙන වෙනම පාඨමාලා තියෙනවා ඔන්ලයින් පන්ති කරන්නේ. ඉතින් ලෝකේ ඕනම තැනක ඉන්න ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. මොකද අපි ගෲප් ක්ලාසස් උත් කරනවා, ඉන්ඩිවිජුවල් ක්ලාසස් උත් කරනවා. මම WhatsApp නම්බර් එක දාන්නම්, මට ඒකට මෙසේජ් එකක් දාන්න. එතකොට මම ඒක ගැන විස්තර වැඩි විස්තර කියන්නම්. ඉතින් ඔයගලන්ට මගේ page එකට සහ group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. page එක මානෙල් ගමගේ Academy of Arts and Crafts, group එක Fabric Painting and Handicrafts. ඉතින් ඔය page එකට සහ group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ Instagram page එකක් තියෙනවා මානෙල් ගමගේ 77. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඒකේ මම දානවා පින්තූර, මගේ මේ මහුම් වල පින්තූර, රෙදි පින්තාරු කරපු වාගේ පින්තූර, ළමයිගේ නිර්මාණ. මගේ page එකේ සහ group එකෙත් එහෙමයි, ළමයි මගේ ශිෂ්‍යාවු කරන ලස්සන නිර්මාණ, එතකොට මගේ නිර්මාණ, ඒ වගේ හුඟක් දේවල් දානවා. ඉතින් ඕගලන්ට අදහසක් ගන්න පුළුවන් ඒ විවිධ නිර්මාණ දැක්කම. අපි අනෙක් පැත්ත මේක කරමු මේ විදියමයි. ඉතින් ඕගලන්ට මගේ පොත් මිලදී ගන්න ඕනේ නම් මගේ පොත් මම 13ක් කරලා තියෙනවා. විවිධ embroidery ක්‍රම ගැන සහ එක මෝස්තර පොතක් තියෙනවා. ඉතින් ඒ මෝස්තර පොතේ ඇත්තටම හරිම ලස්සන මෝස්තර රාශියක් තියෙනවා. විවිධ දේවල් සඳහා ගැලපෙන ඇඳරේදී, මේසරේදී, ඇඳුම්, ඒ වගේ නොයෙක් දේවල් සඳහා ඉතින් ඒක ගන්න පුළුවන්. එහෙම නැත්නම් හෑන් embroidery පොතේ මැහුම් ක්‍රම 100ක් තියෙනවා. තනිවම ගුරුවරයෙක් නැතුව තනියම කරන්න පුළුවන් විදිහට තමයි පොත නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක ඒවා කැමති අයට ගන්න පුළුවන්. ribbon embroidery, brazilian, ওই වගේ එක එක දේවල් වලට එක එක පොත් තියෙනවා. කැමති කෙනෙකුට ලබා ගන්න පුළුවන්. මගේ ගාව පොත් තියෙනවා. මගේ අර WhatsApp නම්බර් එකට පොත් ගැන අහලා, නැත්නම් ක්ලාස් එක නම් ක්ලාස් එක, පොත් නම් පොත් ගැන අහලා මෙසේජ් එකක් දාන්න. එතකොට මම ඒක ගැන විස්තර කියන්නම්. ඉතින් ඕගලන්ට පේනවා මේක හරීම ඉක්මනට ලස්සනට කරන්න පුළුවන්. හැබැයි හිමින් කරන්න ඕනේ. අර කලබල වෙලා බෑ. ඉතින් ඕගලන්ට මෝස්තර පිටපත් කරගන්න එක, හුඟක් දෙනෙක් අහනවා මෝස්තර පිටපත් කරගන්න එක සඳහා මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මොකද ඇත්තටම රෙද්දකට මෝස්තරයක් පිටපත් කරගන්නේ කොහොමද කියන එක හරි විදියට කරගන්න ඕනේ. ඉතින් ඒක ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඕගලන් එක එක මම ක්‍රම දෙකකට පිටපත් කරගන්න ආකාරය කියලා දෙනවා. පිටපත් කරගන්න විදිය බලන්න, ඒක ඒ වීඩියෝ එක බලන්න. ඉතින් දැන් මේ විදිහට තමයි අපි ඔක්කොම පෙති ටික කරගන්න තියෙන්නේ. දැන් අවසාන පෙත්ත. මේක ඉතින් අර හිමින් කරන්න ඕනේ මල් පෙති ටික හදාගන්න එක. ඕන ඉන්දිකන් කටුවන පිටට යවන්නත් පුළුවන්. එතකොට පහසුයි. අර පෙති අතින් හදමින් හදමින් ගන්න.
දැන් අන්තිම එක අපි මෙහෙම දාලා ඉවර කරනවා. දැන් අපි පෙති ටික ඔක්කොම මහගෙන ඉවරයි. දැන් ඊළඟට මොකද කරන්න කියලා බලමු. දැන් අපි ඊළඟට මොකද කරන්න කියලා බලමු. දැන් මේ කොළ පාට මෙතන මම නූල තුම්පටක් අරගෙන තියෙනවා. දැන් මම මෙතනින් නූල පිටතට ගන්නවා. අර මේ දෙක සම්බන්ධ වෙන තැනින්. ඊළඟට මෙහෙම පොඩි ලේසි දේසි මැහුමක්. අර අපේ අර අපි රවුමක් ඇඳගත්තනේ රවුම දක්වා ඉඳි කටුව ගහලා ලේසි දේසි මැහුමක් දා ගන්නවා. ඊළඟට නැවත මෙතනින් ගන්නවා. මෙතන ඉඳලා මෙතෙන්ට තව මැහුමක්. මෙතනින් යටට දානවා. අනික් පැත්තෙන් මැදින් එක ලේසි දේසි එකක් දෙපැත්තට කුඩා ලේසි දේසි දෙකක් ওই වගේ නැවත මෙතනින් ඒකම තමයි දිගටම යන්න ඕනේ. ඉතින් මං හිතනවා ඕගලන්ට මගේ වීඩියෝ ප්‍රයෝජනවත් කියලා, ඕගලන් කැමති කියලා. ඉතින් කැමති නම් ප්‍රයෝජනවත් නම් මං කැමති ඕගලන්ගේ අදහස් දැනගන්න. ඉතින් කැමති නම් ප්‍රයෝජනවත් නම් ඒ බව මට කියන්න කමෙන්ට් එකක් මාර්ගෙන්. මොකද එතකොට තමයි මමත් උනන්දු වෙන්නේ වීඩියෝ කරන්න. මොකද සමහර වෙලාවට අර ලයික්ස් නෑ, වැඩිය කට්ටිය බලන්නේ නැහැ කියලා හිතුනොත් මටත් ඉතින් අධෛර්ය වෙනවා. මං මේ මහන්සි වෙන්නේ එකේ තේරුමක් නෑ වගේ හිතෙනවා. ඉතින් ඒක හින්දා මේ කමෙන්ට් එකක් දාන්න, ඔගලන්ගේ අදහස කියන්න, ප්‍රයෝජනවත් වුණා නම් ඒකත් කියන්න, තව මොනවද කරන්න ඕනේ, තව ඉදිරියේදී ඔගලන් වැඩියෙන් කැමති මොන වගේ දේවල් කරනවා නන්ද. ඉතින් මොකද ඒ අනුව තමයි මම මගේ ඉදිරි වැඩසටහන් පෙළගස්වන්නේ. ඉතින් මේ ආකාරයට මැදින් එක ලේසි දේසි එකක් දාලා ඒකට දෙපැත්තෙන් තව දෙකක් දානවා. ඔය විදිහට මේ මුළු මලටම අපි මේ විදිහට කොළ දා ගන්නවා. දැන් අවසාන එක මැදින් එකයි දෙපැත්තෙන් දෙකයි. ඉතින් කලින් වගේම තමයි.
දැන් කොල ටිකක් දාගෙන ඉවරයි. දැන් අපි බලමු මලේ මැද මහගන්නේ කොහොමද කියලා. මලේ මැද මසා ගැනීම සඳහා මම තනිකර දම් පාට පාවිච්චි කරනවා. මෙතන නූල තුම්පට. දැන් මෙතන අපි ඉරි පහක් මැද සිට මැද ලක්ෂයේ සිට ඉරි පහක් කෙලින් රේඛා පහක් මහ ගන්නවා. තරයි දැන් පස්සෙනි එක දැන් මේ කෙලින් රේඛා පහක් මහ ගත්තා. දැන් අපි මෙහෙම මැදින් මතු කරනවා මැදට ඉතාමත් ළඟින්. දැන් මෙතන හයපට නූල එකක් උඩින් එකක් යටින් මේ නූල් අතරින් යනවා. එකක් උඩින් ඊළඟ දැන් අපි මහගත්ත රේඛා පහේ එකක් උඩින් එකක් යටින් ස්පයිඩර් වෙබ් මැස්ම. මේක මගේ හෑන් එම්බ්‍රොයිඩරි පොතේ තියෙනවා. මම චාට් එක පෙන්වන්න. එතකොට ඔයගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්.
දැන් අපි මෙහෙම මේක යටට දානවා. මලේ මැද ඉවර කරනවා. මේ තියෙන්නේ මගේ හෑන් එම්බ්‍රොයිඩරි පොත. ඉතින් මේකේ මැහුම් ක්‍රම 100ක් තියෙනවා. අපි දැන් මේකේ තියෙන සමහර මැහුම් ක්‍රම කලින් ඉගෙන ගත්ත අර මලේ මැදට අපි දැම්මනේ වෙනස් මැහුමක්. ඉතින් ලේසි දේසි එහෙම මං කලින් මේ පොතෙන් පෙන්නලා තියෙනවා. මේකේ ලේසි දේසි මැහුමක් තියෙනවා. අපි කොළමහ ගත්ත මැහුම. දැන් මේක තමයි අර ස්පයිඩර් වෙබ් මැස්ම. අපි මලේ මැද සඳහා භාවිත කරේ. මෙහෙම ඉරි පහක් මහ ගත්තා. ඉරි පහේ එකක් උඩින් එකක් යටින් යන ආකාරයට තමයි මෙතන අපි කරගෙන තියෙන්නේ. දැන් මෙතන තියෙන ලේසි ලේසි මැස්ම අපි මේට කලිනුත් මේ මැහුම කරලා තියෙනවා. මම පොතෙන් පෙන්නලා තියෙනවා. මේ අපි කොළ මැසීම සඳහා දෙපැත්තට කොළ මැදින් එකයි දෙපැත්තට දෙකයි මැහුවේ මේ ලේසි ලේසි මැස්මෙන්. ඉතින් ඕගලන්ට කැමති නම් මේ පොත මිලදී ගන්න පුළුවන්. මේකේ අර මෝස්තරත් තියෙනවා. මේ මෝස්තර මහ ගන්න ආකාරය වර්ණ ඡායා රූප මේ වගේ මේ අනීල් පේන්ටින් කියලා අපි හඳුන්වන්නේ ඒ ක්‍රමය. ඉතින් මේ වගේ ලස්සන මෝස්තරක් තියෙනවා. ඒ වගේම මේ වගේ මැහුම් ක්‍රම 100ක් තියෙනවා මේ පොතේ. ඉතින් ඕගලන්ට කැමති නම් මිලදී ගන්න පුළුවන්. මගේ WhatsApp නම්බර් එකට මට මෙසේජ් එකක් දාන්න. දැන් මෙතන මම තව දම් වර්ණයක් පාවිච්චි කරන්න හිතුවා. මේක වටේට අර අපි මහගත්ත ස්පයිඩර් වෙබ් එක වටේට මම පිස්මේන්තු මැහුමක් මහන්නයි අදහස් කරේ. මෙතන නූල තුම්පට පාවිච්චි කරන්නේ. හරි, දැන් අපි වටේ පිස්මේන්තු මැස්මත් දාගෙන ඉවරයි. මේ තියෙන්නේ අපි මහලා ඉවර කරගත්ත මල. දැන් ඕගලන් දැක්ක කොච්චර පහසුවෙන් අපි මෙහුවද අර කරන ක්‍රමය ඉගෙන ගත්තාට පස්සේ ඉතින් ඕනේ විදිහකට මේක මහ ගන්න පුළුවන්. ඉතින් වර්ණ කැමති නම් ඕගලන්ට වෙනත් වර්ණ දාන්න පුළුවන්. මම මෙතන මල්ටි කලර් නූලක් දැම්මට මල්ටි කලර් නූලක්ම දාන්න අවශ්‍ය නැහැ. තනි වර්ණ දාලා මහ ගන්න පුළුවන්.